ඔබ ඔබගේ පාලකයා ගැන තක්සේරු කරන්නේ නම් ඔහුට බලය ඇතිවිට ඔහු කළ කීර්තිය ගැන සොයා බලන්න. මේ වෙද්දී අපේ රට සංස්කෘතික යුගයකට ඇවිදිනවා. ඇය රැවටීමට භාජනය වෙනවා. අපේ රටේ රටවැසියා නවත්වන කන්ස්පිරසි තියරිය සහ ස්ප්‍රින්ග් තියරිය. පෙනෙන්නේ මොනවාද? අපට පෙන්වන්න උත්සාහ කරන්නේ මොකද්ද? ඒ අතරින් අපි අවබෝධය ලබා ගන්නේ මොකද්ද යන්න මත අපේ අතීතයේ අපේ රට ආපු ගමන් මඟ තීරණය වුණා. අනාගතයේ අපේ රට යන පියවර තීරණය වන්නෙත් ඒ මතමයි. මේ මාතෘකාවට එළඹෙන්න මම මුලින්ම යන්න කැමති අපේ ඉතිහාසයේ රාජවංශයේ ආරම්භයට. විජය රජු සහ 700ක් පිරිස ඉන්දියාවෙන් පිටුවහල් කරනවා මම් පහරන්නන් හොරුන්ගෙන් හැදිච්ච 700ක් පිරිසකුත් එක්ක මදෙන් මත්වෙච්ච රජ පුතෙක්. ඔල්වෙනුත් භාගයක් බූගාලා මූදට දැම්ම කියලා තමයි කියන්නේ. මොවුන් මේ සාගර දියවැල් ඔස්සේ ඇදිලා ලංකාවට එනවා. ලංකාවේදී කුවේනියට ඇය දකින දෙත් ඇයට ඔවුන් පෙන්වන්න උත්සාහ කරන දෙත් අතර අවබෝධයට පත්වීමට නොහැකි වීම නිසා ඇය රැවටීමට භාජනය වෙනවා. විජය රජු ලංකාවට එන්න කලින් අපේ රටේ සංස්කෘතියක් තිබුණේ නැද්ද? අපේ රටේ මිනිස්සු වගා කරගෙන කෑවේ නැද්ද? අපේ රටේ වෙදහෙදකම් තිබුණේ නැද්ද? ඉතින් මම හිතනවා විජය රජුගෙන් ආරම්භ වෙච්ච ඒ පාදඩ පාලන සංස්කෘතිය ගැන ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම රජුන්නා ගමන් මාර්ගයේ රජුන්ගේ දේශපාලන ගමන් මඟ විතරයි. ඉතිහාසය කියන්නේ රජුන්ගේ දේශපාලන ගමන් මඟ විතරක් නෙමෙයි. ඉතිහාසය කියන්නේ පුරවැසියන් සමාජීය සංස්කෘතික මිනිසුන් විදියට අධ්‍යාත්මික බැඳීම් සමග ජීවත් වෙච්ච විදිහ. ඒව ගැන අපේ ඉතිහාස පොත්වල ප්‍රමාණාත්මක දැනුමක් අපට ලබා දෙනවද? අපේ පුරාණ හෙළ වෙදකම් ගැන අපිට ඇතිවෙන්න අපේ සාක්ෂි ලියලා තියෙනවද අපේ ඉතිහාස පොත්වල? අපේ පුරාණ සටන් ක්‍රම ගැන අපේ පොත්වල ලියලා තියෙනවද? අපේ සාර්ථක වුණු අධ්‍යාත්මික අත්දැකීම් ගැන අපේ පොත්වල අපිට ඉගෙන ගන්න ලියලා තියෙනවද? අපේ රජවංශයේ පුරාවටම තියෙන ලේ වැගිරීම්, පියාව හිටවලා පස් ගහන පුත්තු, සහෝදරයාගේ ගෙල කපලා මරලා දාන සහෝදරයෝ, ඒ අතරේ අපේ රටේ තිබුණේම නැද්ද අනිකුත් ජාතීන් එක්ක සංස්කෘතිකමය සබැඳියාවකින් හිටපු ආදරණීය වටපිටාවක්? ඒව ගැන ලියවුණේ නැත්තේ ඇයි? අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කරගත්තායින් පසුව 1948 ඔවුන් අපිට නාමික නිදහසක් ලබා දෙනවා. ඒ ලබා දෙද්දී ඔවුන් පාලනය බාර දෙන්නේ එක්තරා පැලැන්තියකට. එදා ඉඳන් අද දක්වාම අවුරුදු 76ක් 75ක් ආපස්සට අපි බලද්දී අපට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙනවා මේ පාලක පැලැන්තියට අපේ රට සහ රටවැසියා වෙනුවෙන් සේවය කිරීමේ සැබෑ උවමනාවක් තිබුණේම නැති තරම් කියලා. මොකද ඔවුන් හැමදාම උත්සාහ කළේ ජනතා බලය, ජනතාවගේ පරම බලය යොදාගෙන ඔවුන්ගේ බඩගෝස්තරය රැක ගැනීමත් ඔවුන්ගේ පැලැන්තිය රැක ගැනීමත් පමණක්මයි. ඉතින් මම දකිනවා මේ ලෝකයේ දූෂිත පාලකයින් විසින් යොදා ගන්නා ලද න්‍යායාත්මක සිද්ධාන්ත දෙකක් මොවුන් ලංකාව තුළ භාවිතා කරනවා අපේ රටේ රටවැසියා රවට්ටන්න. ඒ තමයි කන්ස්පිරසි තියරිය සහ ස්ට්‍රින්ග් තියරිය. අපේ මානුෂික හැඟීම්, අපේ අධ්‍යාත්මික විශ්වාස සහ අපගේ චින්තන ධාරාව තුළට ඔවුන් අපට නොදැනෙන්න ඔබ්බවලා තියෙනවා මානසික වහල්භාවයන්. මේ මානසික වහල්භාවයන් කොච්චර විෂ සහිතයිද කියනවා නම් මේවා පරම්පරාවෙන් පරම්පරාවට ඇවිදිලා අදටත් මේ කතා කරන මා තුල වුණත් මානසික වහල්භාවයේ රැහෙන් මගේ සිතුවිලිවල තියෙන බව මට පවා දැනෙනවා. ඉතින් මං හිතන්නේ මේ වෙද්දි අපේ රට සංක්‍රාන්තික යුගයකට ඇවිදිලා තියෙනවා. තැලීමෙන් පෙලීමෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ට මේ රැහෙන්වල බර දැනීමට පටන් අරන් තියෙනවා.
ඇත්තටම විය යුත්තේ මෙයම තමයි. රැහැනින් මිදෙන්න පළමු ඔවුන්ව රැහැනින් බැඳිලා තියෙන බව දැනගන්න ඕන. අපිට එක කාලයක් තිබුණා අපි වහල් බව ගැන මහා පුරාජේරුකම් පුරසාරම් දෙඩුවා, වහල් බව අනුමෝදන් වුණා. නමුත් අද ලංකාවේ තත්ත්වය ඊට වඩා බොහෝ වෙනස් බවට පත් වෙමින් තිබෙනවා. පුරවැසියා පුරවැසියා සතු විභාවය හඳුනාගෙන තියෙනවා. එතෙන්දී ඔවුන්ට රැහැනින් මිදීමට අවශ්‍ය සාක්ෂි සැපීම මාධ්‍යවලත් වගකීමක් බවට පත් වෙනවා. ඇත්තටම අපිට ලංකාව අපේ රට දිහා බැලීමට හුරුව ඇත්තේ හැමතිස්සෙම දුරේක්ෂයේ වැරදි පැත්තෙන් කියලා මං කියනවා. වෝල්ටයා කියන ප්‍රංශ දාර්ශනිකයා කියනවා, උත්තම වූ රෝම අධිරාජ්‍යයා උත්තමත් නෑ, රෝමනුත් නෙමෙයි, අධිරාජ්‍යකුත් නෙමෙයි කියලා. ඉතින් අපිටත් ඒ වගේ හිටියා. උතුම් අති උතුම් ශ්‍රීමත් කියලා පාලකයෝ එකෙක්වත් ඒ නමට ගැලපෙන විදිහට වැඩ කළේ නැහැ. මම දකින විදිහට අපේ රටේ අද තියෙන්නේ තිරය සහ තිරය පිටුපස කියන කොටස් දෙක පමණයි. ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ අති විශිෂ්ට වූ සිනමා කෘති නිපද වෙලා තියෙන්නේ ඉතා පුඩා කාමර ඇතුලේ කියලා මම අහලා කියවලා තියෙනවා. ඇත්තටම රංගන ශිල්පියා තමන්ට අදාළ රංගනය පිටපතට ගැලපෙන පරිදි කරද්දී සිනමා පටය අධ්‍යක්ෂණය කරන පුද්ගලයා පසුපස තිරයේ ඔහු කැමති පසුබිම් දර්ශනය යොදා ගන්නවා. ඉතින් මේ රංගනයත් මායාවක්, මේ පසුබිම් දර්ශනයත් මායාවක්. මං හිතනවා මේ දෙකේම මේ මායාකාරී රැවටිලිකාරී ස්වභාවය අද රටේ මිනිස්සුන්ට තේරෙනවා කියලා ඉවර වෙලා. අපි රටවැසියන් විදියට කළ යුත්තේ, දැනගත යුත්තේ මේ විසුළු සහගත රංගනයන් අවබෝධ කර ගැනීම තමයි. මොකද මින් ඉදිරියට අපට පවතින්නේ පෙනෙන දේ හෝ පෙන්වන දේ උඩ තීරණ ගන්නා සමාජයක් නොවේ. අප ආ ගමන් මාර්ගය අනුව අපිට ලැබුණු අත්දැකීම් අනුව අපේ හදවතට දැනෙන අප අවබෝධයෙන් දැනගන්නා දේවල් මත තීරණ බොහොම හිතාමතා ගත යුතු කාලයක්. ඇත්තටම කියනවා නම් අප ඉන්නේ මඩ ගොහරුවක. අපිට මඩ ගොහරුවෙන් උඩට එන්න පඩි පෙළක් පේනවා. හැබැයි පිය ගැට පෙළේ මුදුන අපට පේන්නේ නැහැ. නමුත් මම කියනවා ඔබ මඩ ගොහරුව තුල ගඳක ගහ ඉන්නවට වඩා මේ මඩ ගොහරුවෙන් එළියට එන්න තියෙන පිය ගැට පෙළේ එක පඩියක් දෙකක් හෝ උඩට ඔබට පේනවා නම් මගේ අදහස නම් අපි නොබියව ඉදිරි පිය ගැට පෙළට අඩිය තැබිය යුතුයි. මොකද අපට වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ. ප්ලේටෝ විසින් පවසා තිබෙනවා, ඔබ ඔබගේ පාලකයා ගැන තක්සේරු කරන්නේ නම් ඔහුට බලය ඇති විට ඔහු කළ කී දේ ගැන සොයා බලන්න කියලා. ඉතින් වසර 75ක් තට්ටුමාරු දේශපාලනයක අපට අත්දැකීම් සහ ප්‍රත්‍යක්ෂයෙන් ලද අවබෝධයක් තියෙනවා. සැබෑ නායකයෙකු සැබෑ පාලකයෙකු තමන් නියෝජනය කරන මතවාද තමාගේ ප්‍රතිරූපය කිසිසේත් මුදලට හෝ බලයට හෝ මරණය හෝ වෙනුවෙන්වත් පාවා දෙන්නේ නැහැ. දූෂිත පාලකයන් කොතරම් අපිව වහල් භවයේ රැහැනින් බැඳලා තබා ගන්නවද කියනවා නම් ඔවුන් අපට අපේ මනසට සමහරක් විට කාවද්දලා තියෙන්න පුළුවන් බලය ඉන්න වැරදි ඔවුන් හරි බවත්, බලය නැති නිවැරදි පිරිස් වැරදි බවත්. එච්චරටම මේ මානසික වහල්භාවය දරුණුයි. වර්ෂ 1550 පමණ ඉතාලියේ හිටපු දේශපාලඥයෙකු වෙච්ච නිකලෝ මැකියාවෙල් පවසලා තිබෙනවා, ඔබ කිසියම් පාලකයෙකුගේ බුද්ධිය සහ අවංකභාවය පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ හොයා බැලිය යුත්තේ ඒ පාලකයාගේ වටේ සිටින පිරිසගේ, ඒ පාලකයා ආශ්‍රය කරන පිරිසගේ බුද්ධිය සහ අවංකභාවය පිළිබඳව කියලා. අපේ ඉතිහාසයේ කිසිම දවසක කිසිම රජ කෙනෙක් මං දැන් මහලුයි, මට වඩා හොඳට ඔබට මේක කරන්න පුළුවන් මගේ රටට සහ රටවැසියාට කියලා කිරුළ බාර දුණු රජවරු අපිට හිටියේ නෑ. 1950 වෙද්දී අපි අපේ කලාපයේ දෙවන සංවර්ධිත රට. නමුත් 2023-2024 වෙද්දී අපි ලෝකයේ බංකොලොත් රටක්. අපේ රාජතාන්ත්‍රික විදේශ රාජතාන්ත්‍රික ප්‍රතිපත්තිය ගැන මහා ලොකු කතා මට ඇහෙනවා. මං ඔබට එක දෙයක් කියන්න කැමතියි. අපි නොදන්නා විදේශිකයෙකු ගැන හෝ රාජපාලකයෙකු ගැන හෝ
යම් කිසි දෙයක් ගැන හෝ දැනගන්නේ දැන් බොහෝ දුරට අන්තර්ජාලයෙන්. මං ඔබට ඔබෙන් අහන්නම්, යම් කිසි පිටරටක නියෝජිතයෙක් අපේ රටින් ඒ රටට යන නියෝජිතයන් ගැන, අපේ පාලකයන් සහ දේශපාලන නියෝජිතයන් පිළිබඳව අන්තර්ජාලයේ සර්ච් කරොත් මොනවද ඔවුන්ට මතුවෙන්නේ? බොහෝ විට ඔවුන් එක්කෝ අධිකරණ අනියෝග උල්ලංඝනය කරලා, අධිකරණයට අභියෝග කරලා, එහෙම නැත්නම් මූල්‍ය වංචාවලට හසු වෙලා, එහෙම නැත්නම් රාජ්‍ය දේපළ ඔවුන්ගේ පවුලේ අය අවභාවිතා කළා. සුළුම උදාහරණය, ඔබ හිතන්න ඔබ ඉන්නා බසයට පිට් පොකට් කාරයෙක් නගිනවා කියලා. ඔබ ඔබගේ පසුම්බිය පරිස්සම් කරගන්නවා ඇරෙන්න පිට් පොකට් කාරයාට ඔබ රුපියල් 100ක් දෙන්නේ නැහැ. ඒ වගේම ඔබ නගින බසය ධාවනය කරන්නේ වයස්ගත අවුරුදු 75ට වැඩියෙන් වයස්ගත මහල්ලෙක් නම්, ඔබ ඒ මහල්ලෙකු විසින් ධාවනය කරන අනාරක්ෂිත බස්රියට නගින්නෙත් නැහැ. ඉතින් ඒක නිසා අපේ පාලකයන් සහ අපි දැකිය යුතු රටේ ඉදිරි මාණය පිළිබඳව, අපේ දැකීම පිළිබඳව ලියනාඩෝ ඩාවින්චි කියන මහා දාර්ශනිකයා කිව්ව එක කතාවකින් මට ඔබට පවසන්න පුළුවන්. ඒ තමයි, study the art of science, study the science of art, develop your senses, specially learn how to see, realize that everything is connected to everything else. අපට පෙනෙනාදෙත්, අපට පෙන්වන්න හදනාදෙත් නොවේ, අපට අවබෝධයෙන් දැනෙන දේ තුළ වහල්භාවයේ රැහැණින් අපි මිදිලා නිදහසේ මානෙන් අපේ ලෝකය, අපේ ජීවිතය තුළ අපි දකිනා තැනදී තමයි සැබෑ පුනරුදයේ පැය ඇරඹෙන්නේ. මරණය භයංකාර නැහැ, නමුත් සිහින මැරුණු මිනිසුන් ලෙස ජීවත් වීම අති භයංකාරයි. වහලුන් වීම නෙවෙයි භයංකාර, වහලුන් බව නොදැන වහල් භාවයේ යෙදීම භයංකාරයි.